දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන සුදුලූණු පිළිබඳවයි අද අපෝලට කියලා දෙන්න යන්නේ. බේකල සුදුලූණු බික්කිහිපයක් එකවර ආහාරයට ගත්තොත් ඔයාට කුමක් සිදු වේවිද කියලා ඔයා දන්නවාද? සැකයක් නෑ. පැය 24ක් ඇතුළත ඔයාගේ සිරුර ඇතුළ ගැඹුරු පිරිසිදුකමකට ලක් වෙනවා. එතරම් ශක්තිමත් ලෙස ක්‍රියාත්මක වීමේ අපූරු හැකියාවක් මේ සුදුලූණු වලට තියෙනවා. ඉතින් බලමුද සුදුලූණු මගින් අපේ සිරුරට උදව්වක් ලැබෙන්නේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳව. කොලෙස්ටරෝල් මට්ටම යහපත්ව තබා ගැනීමෙනුත්, දමනී පද්ධති පිරිසිදු කර හෘද රෝග අවදානමින් මුදා ගැනීමටත් මේ සුදුලූණු සමත් වෙනවා. රුධිර පීඩනය සුදුසු අඩු මට්ටමක තබා ගැනීමටත්, ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත්ව තබා ගැනීමෙනුත් අස්ථි ශක්තිමත් කිරීමටත් දායක වෙනවා. විඩාපත් දුබල ගති අඩු කරමින් ශාරීරික යෝග්‍යතා වර්ධනයනොත් සිරුරේ සෛල දිගු කාලයක් පවත්නාසේ වර්ධනය කිරීමෙනුත් සුදුලූණු භාවිතා කරන්න පුළුවන්. සුදුලූණු වල මෙම ස්වශීෂී කාර්යභාරය නිසා අපේ නිරෝගී භාවයට මම්පෙත් විවර කරන්නට සමත් වෙනවා. සුදුලූණු වල ඉතිහාසය පිරමීඩ යුගය දක්වාම දිවෙනවා. පිරමීඩ තැනීමේදී ඖෂධයක් ලෙස සුදුලූණු භාවිතයට අරගෙන තියෙන බව දක්නට ලැබෙනවා. 1858 දී එය විසබීජ මර්ධනයක්සේ යොදා ගැනුණු බවයි සඳහන් වන්නේ. ඊට පස්සේ කාලීනව සුදුලූණු ආශ්‍රිතව නොයෙකුත් පරීක්ෂණ කෙරුණු අතර ඉන් ශරීරය සුවපත් කිරීමටත් රෝග නිවාරණයටත් ලද හැකි විශ්මිත ඵල ප්‍රයෝජන අනාවරණය වෙලා තියෙනවා. විෂනාශකයක් වගේම වේදනා නාශකයක් ලෙසත්, ආසාත්මිකතා දුර කරන්නත් ලෙසත්, ආහාර රුචිය වඩවන්නක් ලෙසත් මේ සුදුලූණු භාවිතා කරන්න පුළුවන්. විටමින් B සහ විටමින් C වගේම කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම්, සිලීනියම් ආදී පෝෂක ගණනාවක් අඩංගු වන සුදුලූණු, ඇසිටලීන්, සල්ෆර් සුදුලූණු වල ස්වශීෂී ශක්තියින් වෙනවා. මේවායින් සවිමත් වෙන සුදුලූණු ප්‍රති වෛරස්, ප්‍රති බැක්ටීරියා වගේම ප්‍රතිඔක්සිකාරක ගුණවලිනුත් පරිපූර්ණ ඖෂධයක් විදිහට ඔන්න හඳුනාගෙන තියෙනවා. දේශීය සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී සුදුලූණු අල, කොළ, මල් නටු, ඇට කියන මේ සියලුම අංග ඖෂධ ලෙස යොදා ගන්නවා. ඒවායෙන් හදවත් රෝග වගේම ජීරණ, සුවසන ආසාදන සහ මුඛ, දන්ත රෝගද, උගුරේ ආබාධද, තුවාලද, කුෂ්ඨ, චර්ම ආබාධ, මාන්දම, ස්නායු රෝග, පිළිකා කියන රෝග ගණනාවකටම ප්‍රතිකාර කරන්න යොදා ගන්නවා. ඒ වගේම සුදුලූණු සම නිරෝගී කරනවා වගේම මුහුණෙහි රැලි පැටීව අමුම කර තරුණ පෙනුම දිගු කාලයක් රැකදීමට සමත් වෙනවා. විශේෂම දෙයක් තමයි සුදුලූණු වලින් මානසික ආතතිය නැති කරනවා කියන එක. දුම්බීමෙන් පෙනහළ පිළිකා වැළඳීමට ඇති අවදානම සුදුලූණු මගින් 30%කින් අඩු කර ගැනීමේ හැකියාව පවතින බවයි සඳහන් වන්නේ. මෙසේ 30%කින් අඩු කරගන්න පුළුවන් වෙන්නේ සුදුලූණු වරින් වර අමුවෙන් ආහාරයට ගත්තොත් විතරයි. සුදුලූණු බික් දෙකක් සහ රතුලූණු සමග දිනපතා අමුවෙන් ආහාරයට ගැනීමෙන් මුඛ, උගුර, වකුගඩු හා ඩිම්බ කෝෂ පිළිකා වලින් ඈත් වෙන්න හැකියාව පවතින බව ඉතාලි ස්විස්ටලන්ත ඒකාබද්ධ පරීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා. සුදුලූණු මීපැණිහි ගිල්වා ටික කාලයක් තබා ආහාරයට ගැනීමෙන් හදවත් රෝග, මල බද්ධය, තරබාරු බව දුරු වී ඇස්පෙනීම වර්ධනය වන බවත්, සිරුර නිරෝගී වී දීර්ඝායුෂ ලැබෙන බවත් සොයාගෙන තියෙනවා.
සුදුලූුණු බික් දහයක්, කිරි මිලිලීටර් 500ක් සහ ජලය මිලිලීටර් 250ක් සමඟ උණුකර සකසාගන්නා ලද සුදුලූුණු කිරි ආතරයිටිස්, කොලෙස්ටරෝල්, ඇදුම, ක්ෂයරෝගය පාලනය කිරීමට වඩාත් ගුණදායක වන බවයි සඳහන් වන්නේ. සුදුලූුණු වාචය කරන ගුණයෙන් යුක්ත වෙන්නේ. ඒ නිසා එය දෙපාශ්වයටම, ඒ කියන්නේ ගැහැණු පිරිමි දෙපාශ්වයටම හිතකරවන අතර දරු සම්පත් ලබා දීමටද සමත් වෙනවා. ඒ වගේම ගැමිණි මව්වරුන් ශක්තිමත් වීමට, දරු ප්‍රසූතියෙන් පසුව නිරෝගී වීමටත් උපකාරී වීමට මේ සුදුලූුණු සමත් වෙනවා. ප්‍රසූති වේදනාව නිවැරදිව හඳුනා ගැනීමට සුදුලූුණු බැබිල සමග තම්බා පාතෙනු ලබනවා. ඒ වගේම අංකුර ඇදුණු සුදුලූුණු වඩාත් ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත බව 2014 වර්ෂයේ සිදුකරන ලද අධ්‍යයනයකින් පසුව නිකුත් වූ ප්‍රකාශවල සටහන් වෙලා තියෙනවා. හෘද රෝග, අධිරුධිර පීඩනය, රුධිර කැටි ගැසීම, දමනි අවහිරතා, ආහාර විෂවීම, ආතරයිටිස්, පෙළිකා සෛල ආදී මැඩලීමටත් ප්‍රතිශක්තිය වැඩිවීමටත් වඩාත් යෝග්‍ය වන්නේ අංකුර ඇදී දින 5ක් පමණ ගත වූ සුදුලූුණු බව මේ පරීක්ෂණයෙන් හෙළිවෙලා තියෙනවා. සුදුලූුණු කොතෙක් හිතකර වුණත් අහිතකර අවස්ථානම නැතුවාම නම් නොවේ. ඔයා ශල්‍යකර්මයකට සූදානම් වන විට සුදුලූුණු කෑමට ගැනීමෙන් වලකින්න ඕනේ. මොකද සුදුලූුණු වල ඇති ලේ තුනී කිරීමේ ශක්තිය නිසා සති දෙකකට පෙර පමණ සිට ඔයා ශල්‍යකර්මයකට සූදානම් වෙනවා නම් සුදුලූුණු ආහාරයට ගැනීමෙන් වැළකීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම බැක්ටීරියා නොවන දිරිල ආසාදනයක් ඔයාට ඇති විට ඔයා සුදුලූුණු ආහාරයට ගන්න එක නතර කරන්න ඕනේ. ඒ වගේම ඔයාට අක්ෂිරෝග සහ අක්මා රෝග තියෙනවා නම් සුදුලූුණු එතරම් ගුණදායක වෙන්නේ නැහැ. ඒ වගේම වැදගත්ම දෙයක් තමයි ඔයාගේ රුධිර පීඩනය. ඒ කියන්නේ ඔයාගේ ප්‍රෙෂර් එක අඩු නම් ඔයාට සුදුලූුණු කොතෙක්ම සුදුසු වන්නේ නැහැ. ඒ ඇරුණහම අනෙක් අයට වරින් වර සුදුලූුණු ව්‍යංජනයක් සකසා ගැනීමෙන් වගේම දිනපතා ආහාරයට ව්‍යංජනයක් ලෙස පිසගැනීමේදී ඒවාට සුදුලූුණු බික් දෙක තුනක් එකතු කර ගැනීම වගේම දිනකට අමු බික් දෙකක් නොඉක්මවා ගැනීමෙන් සුදුලූුණු වලින් ඔයාට ලබා ගන්න පුළුවන් උපරිම වාසි ලබා ගන්න පුළුවන්. අම්ල පිත්තය, බඩ දැවිල්ල ආදියට අමුවෙන් කෑම සුදුසු වන්නේ නැහැ. ඒ වගේම සුදුලූුණු වඩා තැම්බීමෙන් එහි ගුණයත් හීන වෙනවා. සුදුලූුණු තම්බලා බොනවා නම් ගොඩක් තම්බන්න නම් එපා. එතකොට එහි ගුණය නැති වී යනවා. කොච්චර පානය කරත් එයින් ඔයාගේ ශරීරයට නිසි ගුණයක් ලැබෙන්නේ නැහැ. බඩ පුරවා දැමීමට, වාත වේදනාවට සුදුලූුණු වලට උළුහල් ටිකක් එක් කරලා තම්බලා පානය කරන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඒ වගේම ඔයාට උණක් හෙම්බිරිස්සාවක් හැදුනහම ඉඟුරු කොත්තමල්ලිත් එක්ක සුදුලූුණු බික් කිහිපයක් දාලා තම්බා බීමෙන් ඔයාට උණ හෙම්බිරිස්සාවෙන් සුවය ලබා ගන්න පුළුවන්. ඒ වගේම දරු උපතකින් පස්සේ ගර්භාෂය පිරිසිදු වීමට වගේම කිරි එරීමට නම් සුදුලූුණු ගිනි අඟුරුවල පුළුස්සා, කිතුල් හකුරු සමග කෑම ඉතාමත් ගුණදායක වෙනවා. ඔයාගේ හිස කෙස් නිතර යනවා නම් ඔයාට සුදුලූුණු වලින් ප්‍රයෝජනය ගන්න පුළුවන්. හිස කෙස් යනවා නම් පිළියමක් විදිහට සුදුලූුණු යුෂ හිස්කබලේ තවරා පිරිමැදීම ඉතාම සුදුසුයි. මෙයින් හිසකෙස් ගැලවීම නවතා හොඳින් කොණ්ඩය වැවෙන්න පටන් ගන්නවා. ඒ වගේම දත් කැක්කුමට සහ සමේ බිබිලි සෑදුනහම ඔයාට කරන්න ඕන ප්‍රතිකාරයන් මොනවාද යන්න පිළිබඳව දැන් අපි බලමු.
දත් කැක්කුමට සුදුලුණු හොඳින් තලලා දතෙහි තැබීමේදී ඔයාට ලොකු සහනයක් දැනෙනවා. ඒ වගේම ඔයාගේ සමේ බිබිලක් හැදුනහම සුදුලුණු පෙති බිබිල මත ඇතිලීමෙන් ඉක්මනින්ම සමේ බිබිලි සුවකර ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඔයාලා තවත් මේ වගේ නොදන්නා වැදගත්තරතුරු දැනගන්න කැමති නම් අපේ ලංකා ආයුර්වේද YouTube channel එක subscribe කරන්න.